සූ කියන්නේ මාධ්‍යවේදියෙක්ලු. හැබැයි අපි ඔහු දන්නේ සුසන්ත බණ්ඩාර කරුණාරත්න කියලා. ඔහු මගේ පෞද්ගලික පන්ති යාළුවා. සිප්ම කියන ක්ලාස් එකක් තිබ්බා නුවර ට්‍රිනිටියක ගාව තිබ්බේ අපේ සිප්ම ක්ලාස් එක. දැන් තියෙනවා දන්නේ මට මතක හැටියට එක වෙනස් වෙලා. මුලින්ම ගණන් ක්ලාස් එකට යන්නේ මට ඔහු හම් වෙන්නේ එහෙදි. දැන් සූ මාධ්‍යවේදියෙක්ලු. මාධ්‍යවේදියෙක් කියලා මේ ළඟදී ලොකු අකරතැබ්බයකට මුණ දුන්නා. ඒ අකරතැබ්බය ගැන මගේ යාළුවගෙන් අහන විස්තරය තමයි මේ තියෙන්නේ. මේ සූ එදා ඇත්තටම කොහෙද ගියේ, මොකක්ද උනේ? එදා හම්බන්තොට ගියා මාධ්‍ය ආවරණයක් කරගන්න. ඉතින් කොහොම හරි වැඩේ අනිත් පැත්තට කරගුණා. මොකද්ද මේ මාධ්‍ය ආවරණය? මොකද්ද මේ හම්බන්තොට උනේ? එදා තිබ්බා මේ මත්තල එයා ෆේස්, ඒ කියන්නේ ගුවන් තොටුපළ ඉන්දියාවට පවරා දෙන්න කියලා ඒකට විරුද්ධ විරෝධතාවය. ඉතින් ඕක මේ මම එදා ඉඳන්ම සාමාන්‍ය අපේ දේවල් විකුණන්නට හරි පොඩි කැමැත්තක් තියෙන මිනිස්සෙක් හින්දා මම බැලුවා. ඉතින් නිකන් ඉන්නට වඩා හොඳයි ඕකේ දෙයක් කියලා වාර්තා කරන්න ඕන කියලා තමයි මම ගියේ. ඉතින් පුළුවන් විදියට වාර්තා කරගෙන හිටියා. අන්තිමේටම නොසිතූ විදියට සිරගත කරගන්න. ඒ කියන්නේ මේ ඒකේ පිටිපස්සේ හිටියේ කවුද? ඒ වැඩේ පිටිපස්සේ, විරෝධතාවයේ පිටිපස්සේ හිටියේ කවුද? එතන කවුරු, ඒ කියන්නේ දේශපාලන කට්ටිය ඇවිල්ලා හිටියා. දේශපාලනික නායකයෝ, එතකොට අදාළ මන්ත්‍රීවරයා, පළාතේ මන්ත්‍රීවරයා. නෑ අදාළ කියලා ඕනේ මට කියන්න කවුද ඇවිල්ලා හිටියේ කියලා. එදා ඇවිල්ලා හිටියා මම හරියටම දැක්ක චමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ දැක්කා. ඊපස්සේ ටීවී චානක. ඒ වගේ කොඩිකාර. කවුද මේ වැඩේ ඕගනයිස් කරන්නේ? මහ ජනතාවද නැත්නම් දේශපාලන නායකයෝ? මහ ජනතාව ඇවිල්ලා හිටියා. හැබැයි ඕගනයිස් කරේ හරියටම මෙයා කියන්නේ මම නම් ඒක දැනන් හිටියේ නෑ. මට උවමනාද බැලුවා. මම දැනගත්තේ සා කියන්නේ සෝෂල් මීඩියා ගෙන් තමයි මම දැනගන්නේ මේක මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මේ මෙහෙම දෙයක් යනවා අයදට කියලා. සුසන්ත මේකට සහභාගී වෙන්නේ, සූ බණ්ඩාර කරුණාරත්න කියන මාධ්‍යවේදියා මේකට සහභාගී වෙන්නේ මාධ්‍යවේදියෙක් හැටියටද, මහින්දවාදියෙක් හැටියටද? ඒකට උත්තරේ එතන ඉන්නවා ඇවිල්ලා හිටපු කට්ටිය ඔක්කොම මහින්දවාදීද කොයිවද කියන දන්නේ. ඇවිල්ලා හිටපු කට්ටිය බොහොමයක් හිටියේ මත්තල විකුණන්න එපා කියන තැන හිටපු අය. ඒතකොට මම එතන යන්නේ මාධ්‍යවේදියෙක් හැටියට තමයි. මොකද මට උවමනාවක් තිබ්බේ මේක සජීවීව ඒ වෙලාවේ දෙන්න. ඒතර මම සජීවීව මගේ සමාජජාලා බඩවිලෙන් කියන්නේ ඒ තියෙන පහසුකම් වලින් මට ඒ වෙලාවේ දෙයක් කරගන්න වුණා තිබෙති. මම ඒ දේ තමයි අවසාන මොහොත වෙනකම් අත්අඩංගුවට පත් වෙනකම් මම කරගෙන හිටියේ. ඒක තමයි මොකක් කරාද ඔය දෙන්න දැන් කියන්නේ සමාජජාල වෙබ් බඩවියක් කියන්නේ ඒක නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට කියන්නේ නිකන් පුරවැසි මාධ්‍යකරණය කරනවා වගේ ඔබේ පෞද්ගලික මම කියන්නේ සූ බණ්ඩාරගේ පෞද්ගලික Facebook account එකෙන්ද නැත්නම් මොකක් හරි මාධ්‍ය ආයතනයක account එකෙන්ද? ආයතනයේ ඉරිදා ඇපල් පුවත්පතේ කටයුතුමට සංජය ප්‍රසාද් දොලත්ත සහෝදරයාට මම කියලා යන්නේ මේ දවසේ තියෙනවා කච්චුතමනේ. නෑ නෑ මං අහන්නේ ඒ කියන්නේ ඒක යනවා. ඊට පස්සේ යන එක හරි මට තේරෙනවා. යන එක මට තේරෙනවා. මං අහන්නේ Facebook live එක දෙන්න යන්නේ නිල වශයෙන්ද නොනිල වශයෙන්ද? මෙහෙමයි. Facebook මාධ්‍ය ජාලයට කියන්නේ සමාජ ජාල වෙබ් අඩවලට නිල වශයෙන් කියන තැනක් අර තාම නෑනේ. නෑ නෑ මං කියන්නේ අපේ හිතමු නෑ නීතියක් නැති වුණාට මට කාටත් කියලා කියන්නේ නෑ. මොකද මගේ පෞද්ගලික මම ඇඩ්මින් ඉන්නකොට ඉතින් මම යවන වේලට මේ මගේ තවත් සහෝදරවරු ඉන්නවා කීප දෙනෙක්. ඉතින් යාළත් එක්ක එකතුලා කරන වැඩක් ඉඳ එහෙම යන්නේ. ඉතින් එතන හැබැයි නිල වශයෙන් මං කියලා යන්නේ මගේ පුවත්පත් මාධ්‍ය මගේ පුවත්පතර මං කියලා යන්නේ ඉරිදා ඇපල් පුවත්පතර. හැබැයි සූබණ්ඩාර කරුණාරත්නගේ Facebook account එකට ගිහම බැලූ බැල්මටම පේන්නේ මේ මහින්දවාදීදෝ කියලා. ඔව් ප්‍රධානම කාරණේ මම මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයාට පුදුම ගෞරවයක්. ඒ වගේම දෙයක් මගේ ජීවිත කාලේ අතීතවල දන්නේ නැහැ මම. වර්තමානයේ මගේ ඇහැට දෙයක් දකින්න, ඒ කියන්නේ දෙයක් කරපු නායකයෙක් ඉඳලා මම ඇත්තනම් තාමත් මහින්දවාදී කියන එක කිව්වට කමකුත් නැහැ. මොකද මම ඇත්තනම් මහින්ද රාජපක්ෂට ගරු කරනවා. හැබැයි ඒකට කියලා ප්‍රේමදාස ජනාධිපතිවරයාව අයින් කරලා නැහැ මම. මම එතුමටත් ගරු කරනවා. ඒ හරි තමන්ට තිබ්බ කාලේ සීමාවේ දේවල් කරපු මිනිස්සු. ඒකින්ද ඒව තියෙන ඉතින් ඒකින්ද ගොඩක් කට්ටි ඉතින් කියන එදා උද්ඝෝෂණයට ගිහපොත් මම මහින්දවාදී කියලා. හැබැයි ඉතින් ආවෙත් ඒ පිරිස විතරයි මම බලන්නේ. ඉතින් ඒ කියන්නේ ආණ්ඩුව පැත්තෙන් මට ප්‍රශ්නයක් වෙනකොට ආණ්ඩුව පැත්තෙන් නිකමටත් ඔව් ඉතින් ආණ්ඩුව පැත්තෙන් ප්‍රශ්නයක් එද්දී ආණ්ඩුව පැත්තෙන් කවුරුත් බලන්නේ නැහැ නේද? එන්නේ නැති එක තමයි මම අහන්නේ. එහෙම වෙන්නේ කොහොමද? එහෙම බෑ. ඒ කියන්නේ මම එයාලට මම දෙයක් කරනෝනේ රට වෙනි. ඒ කියන්නේ ඒක
මම නිදහස් වෙලා එළියට ආපු ගමන් දිලා මට කතා කරන කෝල් 7-8ක් විතර එනවා. එන්නේ පිටරට. කියන්නේ යන්න දාලා තියෙන නඩු වාර්තා පැමිණිලි ඔක්කොම අරගෙන ඔයා යන්න ආවල් එම්බසියට. මම එම්බසිය නම කියන්නේ නැත්තේ, ඒ කියන්නේ එම්බසි ගන්නවගේ නම කියලා. ඔයා යන්න ගිහිල්ලා කියන්නේ මේක ඉන්න බෑ කියලා. රටේ ආරක්ෂාවක් නැහැ කියලා. ඔව්. ඊට පස්සේ මං අහන්නේ යාගෙන් ඇයි මං එන්නේ කියලා. ඊට පස්සේ වඩෝ රටේ ඉන්න බෑ. මං අහන කොහොමද එන්නේ? ආවල් එම්බසියට ගියා මෙන්න මෙහෙම ගියා. ඔයාව එතකොට ඔයාට පාස්පෝර්ට් එක හදලා වීසා එක ගන්න දවස් 2ක්වත් ඔයාව තියන්න නැති කියලා. මං කියනවා එන්න ඕන මට මේ රටේ ඉන්න බෑ කියලා. මං අහන කොයි රටේ ඉන්න බෑ කියලාද මං ඔය ඒ 7-8 දෙනාගෙම මං අහපු දේ. කොයි රටේ ඉන්න බෑ කියලාද එන්න ඕන කියලා. ඉතින් කියන්නේ යාලා කියන්නේ මේ ලංකාවේ ඉන්න බෑ කියලා තමයි කියන්නේ මේ කියන්නේ. ඒතර මම යන්න ඕන 107-8කට පඩියක් ගන්න. එමන් නැත්තම් මේ රට දාලා ඔක්කොම කරලා යන්න ඕන. ලංකාවට බ්ලැක් මාක් එකක් දාන්න. තෙන්දි මං රටට උදව්වක් කරනවා, මේ රජයට උදව්වක් කරනවා නะ. රජේ අපහසුතාවට පත් කරන්නේ නැතු උදව්වක් කරනවා නะ. රජේට තිබ්බ මං වෙනින් එන්න තිබ්බා ඉතින් ඒ වෙලාවේ. ඉතින් හැබැයි ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ආවේ ඉතින් බලන්න. ඉතින් ඒක හින්දා මහින්ද රාජපක්ෂවාදීද මොකද්ද කියන එක ඉතින් මං දන්නේ නැහැ. ඒක සමාජයට බාරයි. එතකොට සූබණ්ඩාර මොනවද ලියන්නේ? මෙච්චරකල් මොනවද කරලා තියෙන්නේ මීඩියා ජීවිතයේ ඇතුලේ? මොන මොන තැන්වලටද ලීලා තින්නේ කියන්නේ? මොන මාධ්‍ය ආයතනද නියෝජනය කරලා තින්නේ නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට? එහෙම කරලා ප්‍රශ්නයක් අහනවා. අහනවා. අහපු ගමන් කෙටියෙන් යන්න මම කාලේ 2008 මම එනවා මැක්ස් රේඩියෝට. දවිලා පෙන්නේ කියන ටීම් එකට ආසයි මම එනවා මැක්ස් රේඩියෝට. නුගේගොඩ. මට ඇවිල්ලා ඉන්න තියෙන්නේ සීමිත කාලයක්. මොකද මගේ පියාගේ අභාවයත් එක්ක මට යන්න ඕන. මට එතනින් මාධ්‍ය ජීවිතය අතහැරලා මම ආය අවුරුදු ගානක් මගේ පවුලත් එක්ක, මගේ අම්මා නංගිත් එක්ක මම ගනුදෙනු කියන්නේ එතන ඉන්න වෙනවා මට. එන්නකොට මම ආය 2013 තමයි ආය පටන් ගන්න. මට දැන් නංගි විභාග ඉවරයි. එතකොට මම කරන්න ඕන මගේ වගකීමේ සෑහෙන පිරිස ප්‍රමාණයක් ඉවරයි. ඉතින් මට දැන් ට්‍රයි කරනවා. මට ආය දැන් අර කියනවනේ උපන් කැහිලා දිනනවා. ඒකට එන්න ඕන. ඉතින් මම පළවෙනිට එන්නේ කොළඹ කොටුවට. ඇවිල්ලා ඉන්නකොට මම තමයි ඉස්සර මම රේඩියෝ 9 කියලා දෙනවා වෙබ් රේඩියෝ එක. ඒකට යනවා. ඊට අමතරව සියසර් රේඩියෝ එකට යනවා. කොහොමම ඉන්නකොට තමයි මම සියසර් වෙබ් රේඩියෝ එක. මම කොළඹ කොටුවේ පත්තරත් විකුණනවා. පත්තර ඒජන්සියක් තිබ්බා. ඕක තාමත් තියෙනවා. ඉතින් ඒ ඒජන්සිය පත්තර විකුණනකොට ඉන්නකොට මම දකිනවා මෞබිමේ යන් අතිරේකේ තියෙනවා මේ ඩ්‍රාමා වලට කට්ටියව මෙහෙම තියෙනවා වර්ක්ෂොප් එකක් තියෙනවා කියලා මම අතන්න යනවා. එතනින් පස්සට ආපු ගමනක් තමයි මේ තියෙන්නේ. ඒකෙදි මට සත්තන පත්තරේ හම්බ වෙනවා. සත්තන පත්තරේ මම ලියන්නේ කාගේ හරි ජීවිතයක් කොහොමද ගොඩනගා ගත්තේ කියලා. ඇත්ත මේ ආටිකල් එක තිබ්බෙත් ගේමක් ගහපු නිසා. මේක ඉන්නවනේ ගේමක් ගහපු නිසා. ඉතින් ඒ කට්ටියගේ අතීතය තමයි මට හොයාගන්න ඕනේ. ඔයා කොහොමද මෙතෙන්ට ආවේ මොකද්ද වුනේ කියලා. ඇත්තම දිලන්න අපි කාපු බීපු දේවල් කාගෙන්වත් අහලා දැන්නේ නැහැ. ඉතින් මම එහෙම තැනක ඉඳන් ලිව්වා. ඉතින් කට්ටියට මම හිතන්නේ ඉතින් ඒක හයිලයිට් වෙන්න නැතුව ඇති. මොකද අර කට්ටිය බලන්නේ ලොකු දේවල් ලියන්න ඕනේ කියලා. හැබැයි මම ලියලා තියෙන්නේ මම දකින්න විදියට. මම තමයි ලොකුම දේවල් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම කියනව නෙමෙයි. මිනිසුන්ගේ නරක දේවල් හොයන්න නැතුව. මිනිසුන්ගේ හැම එකේම නරකයි. හොඳයි නෑනේ. ඉතින් ඒකේ නරක මිනිසුන් හරි වුණත් හොඳ දේවල් ටිකක් තියෙනවා. ඒක ගත්තොත් ඒ මිනිස්සු හැමදාම මේකෙන් හරි ජීවත් වෙන්න try කරනවා. නැත්තම් හැමදාම නරකම තමයි. ඉතින් මම රටට විරුද්ධ දේවල් ලියලා නෑ. ඉතින් ඔය වගේ තැන්වලදී ඉතින් මිනිස්සු කියන්නේ කියනවා ඉතින් මම මාධ්‍යයේදී නෙමෙයි ලියලා නෑ. එහෙම කියලා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මාධ්‍යයේදී නැති කියන්නේ මට නෑ. මං අහන්නේ නම් වශයෙන් මොන මොන පත්තරවලද මොන මොන තැන්වලද වැඩ කරලා. මම සත්තන ලිව්වා. පිළිදැපල් පොත්පතේ ලියලා තියෙනවා. ඉතින් ওই පත්තර දෙක තමයි මට හම්බ වෙන්නේ. මට දැන් ඔච්චර සීමිත කාල සීමාවෙදී මට හම්බ වෙන පත්තර දෙක. ඊට අමතරව මම ඩ්‍රාමා කියන තැන තමයි කරලා තියෙන්නේ. නිදහස් මාධ්‍යවේදියා කියන මේ කියන්නේ නිදහස් මාධ්‍යවේදියා කියන තනතුරක් කියලා කියමු. ඒක අතකොළුවක් කරගෙන පොඩි වෙන ගේමක් ගහනවා කියලා මං චෝදනා කරොත් එහෙම. මෙහෙමයි නිදහස් මාධ්‍යවේදී කියලා මම කරලා තියෙන්නේ දැන් ඔතන හැමතැනම කරලා තියෙන දැන් චෝදනා වෙන්නේ ඔය මත්තලත් එක්කනේ මට. මත්තල කියන තැනදී මම කරන්නේ නිදහස් මාධ්‍ය කියන අයිතු දෙයක් කියන මම විශ්වාස කරන්නේ නැහැ ඩිලා. මොකද හේතුව දැන් මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙනකම් මම පාඩුවේ බලන් ඉන්නවනම් මට ලියන්න පුළුවන්කමක් තියෙද්දි එහෙම නැත්නම් ඒවා සමාජගත කරන්න පුළුවන් ඉද්දි මං අඩියක් පස්සට අරන් මේ අයිතු දෙයක් වෙයි දේශපාලනික වෙයි කියලා මං පස්සර ගන්නවා නම් මං හිතන්නේ ඒක නිවැරදි නෑ කියන එක මට දැනෙනවා. ඉතින් කොහොමද දන්නේ ඒක? හරි මම එතෙන්ට පොඩි තියෙනවා මේ ෆුල් ස්ටොප් එකක්. මහින්ද මහත්තයා එතකොට චීනෙට මේ දේවල් විකුණුවේ නැද්ද? ඒ කියන්නේ චීනේ දැන් ඉන්දියාව හින්දානේ මේ විරුද්ධ වෙන්නේ. චීනෙට මෙහෙම දැන් ඔය එක එක දේවල් දින එකට එහෙම සූබණ්ඩාර කරුණාරත්නගේ විරුද්ධතාවයක් නැද්ද? විරෝධතාවයක් නැද්ද? මගේ විරෝධතාවයක් තියෙනවා. හැබැයි ඒ විරෝධතාවය එන්නේ ওই විරෝධතාවයේ මේ හොයාගෙන යනකොට මට
අහන්න හම්බ වෙන්නේ මේ ආයුධයක ගෙන්න ගන්න කියන කතාවක් කියන්නේ. ඇත්තටම කියන්නේ කතාව වලට දහු වෙන්නේ නෑ. එතෙන්දී හොයලා බලද්දී ඇත්තටම ආයුධයක ගෙන්න ගන්න වුණාම තිබ්බ කාලයන්නේ. ඒක කරනවා ඔය ඔය දේවල් ඔක්කොම දේවල් ඉවරනකොට ආයුධයක නැතුව තියෙන ලංකාවට ඒ කියන්නේ එතම වකවානුවක කරා කියලා තමයි කියන්නේ. ඉතින් ඒකෙදී ඒක අයින් කරලා ඒක එපා කියපු කරලා දැන් මහින්ද රාජපක්ෂ පරදින්නේ. ඉතින් චීනේ දෙනවා චීන කොලනියක් වෙනවා ඔය කියන කතන්දර. හැබැයි ඉතින් එතනින් පස්සට ආයේ නම් ඒක ඊතර නතර වෙන්න ඕන. ඒක වෙන්නේ නැතුව ඒකම දිගටම වෙනවා. ඉතින් වෙන රටකට දෙනවා. නෑ ඒ ඒ කියන්නේ චීනෙටත් දෙනවා. චීනෙටත් දෙනවා. ඒත් එක්ක මේවා මේ නිකන් කුණු කොල්ලෙට දෙන දෙන්නේ. මං කියන්නේ දැන් ඒකේ අපි ඒ කියන්නේ සුසා කියන්නේ ලොකු ගානකට තමයි මේක දෙන්න ඕනේ කියලා. එහෙමද නේ? රාජ්‍ය සම්පතක් කියන දේ අපි රාජ්‍ය සම්පතක් කියන දේ කළමනාකරණය කරගන්න බැරි නම් මම නම් දකින්නේ දිලා එක්කෝ ඒක ගන්න රට තියෙන්නේ. ඒ රට අරගෙන මොනවද කරන්නේ ඕකෙන් කියලා හොයා ගන්නවා. එයාගේ එක්කෝ එයාලා භාවිතා කරන ක්‍රමවේද එක්කෝ එයාලා කළමනාකරණ ටෙක්නික් එක. අපි ඒක හොයා ගත්තොත් අපිට පුළුවන් ඕක කරගෙන යන්න. ඉතින් මං කියන්නේ විකුණන එකම නෙමෙයි. අර තැන තියෙනවා මගේ. මං කියන්නේ ඒ කළමනාකරණ හොයන්න ට්‍රයි කරන්න. අපිට ඕක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රෝග මේ මොන ආණ්ඩුව ආවත් අතහැරලා දාන එක නෙමෙයි කියන එක තමයි මගේ තියරි. ඉතින් අර සෙන්ඩ්‍රිල්ලා දෙන එකදී මම කියන්නේ ආයෝජකව එන්න කරගත්ත දෙයක් කියලා තමයි මම අහලා තියෙන්නේ. ඔයාලා බලද්දී ඒව දැනෙන්නේ කියන්නේ. තියෙන කතාවත් එක්ක තියෙන හැම. ඉතින් ඒවත් එක්ක මම මේ විශ්වාස කරපු දෙය ඇත්තටම තියෙනවා. මොකද එතන දැන් දැනටත් හැදෙන ගොඩක් දේවල් සෙන්ඩ්‍රිල්ලා එකට විතරයි දීලා දෙන්නේ. හැබැයි එතන ඉහාට දීලා තියෙන පොත් සිටි වලදී එහෙම මේ ආයෝජක ගෙන්න ගන්න කරපු උප්පර වැටියක් තමයි තින්නේ. හරි. ඇත්තටම මට දැනගන්න ඕන දේ අවසාන වශයෙන් දැනගන්න ඕන දේ තමයි එදා මොකද්ද වුනේ? එදා විරෝධතාවය. එදා මම විරෝධතාවයට ගියා. මම 10 වෙනකොට මං හම්බන්තොට ගිහලා ඉතින් කට්ටිය යනවා යද්දි ඉතින් මට චෝදනාවක් තිබ්බ මම දන්නේ කට්ටිය කියලා තිබ්බනේ මේ බැනර් අල්ලන් හිටියා කතාව. ওই බැනර් එකේදී එතනත් හරි දුර්වල තැනක් තියෙනවා දිලා මේ අපේ මිනිස්සු ওই බැනර් දැන් මම දකිනවා. මම සාමාන්‍යයෙන් මම හරි ආසාවෙ මිනිස්සුන්ගේ හැසිරීම රටාවල් හොයාගන්න බලන්න. බලද්දි මේ එනවා ටක් ගාලා බැනර් එක බලන බැනර් එකේ තියෙන සටන් පාඩේ ගොඩාක් පවර්ෆුල් නම් තමයි ටක් ගාලා කියලා අල්ලන්නේ. නැත්තම් අරවයි ගත්තොත් මම ටක් ගාලා අයින් කරනවා. හැබැයි ලියන් එන කට්ටිය ඔය ඔක්කොටම බෙදනවා. බලනවා අප්සෙට් වගේ නම් අයින් කරනවා. සටන් පාඩේ පවර්ෆුල් නැත්තම්. හැබැයි ඔක්කොගෙම තියෙන්නේ මත්තල බේරගම කියලා. හැබැයි සටන් පාඩේ ලියලා දෙන විදිහ වෙනස් වෙනවා. ඔහොම අයින් ඔහොම බිම දාපු 10ක් විතර. මම ලයිට් කණු අයින් දාලා. හැබැයි මෙයාලා මට චෝදනා කරන්නේ දැන් සමහර බැනර් එක මෙහෙම අල්ලන් ඉන්න එකේ ඔහොම දෙකට නමලා අයින් කරන්න මට ඒ වෙලාවට මට ඩස්බින් හොය හොය දාන්න විදියක් නැහැ නේ. ඇත්තටම මට තියෙන එකම විකල්පය තියෙන්නේ ලයිට් කණුවක් අයින් දාන එක තමයි තියෙන එකම. මම ඉතින් ඒක දාලා තමයි ගිය තැන තමයි ෆොටෝ එකක් හම්බෙලා කියවන්නේ. අවසාන වෙනකන් යනවා. ගිහිල්ලා විසිරෙන කට්ටියත් එක්ක මම කරන වැඩි මම මාධ්‍යවේදී පිරිසත් එක්ක මම ළඟටම වෙලා ඉන්නවා. මොකද ඒ වෙලාවේ ගල් යනවා එහෙම එහෙම වතුර කඳුළු ගෑස් ඔක්කොම යනවා. මොකද අර කඳුළු ගෑස් බැලල් එකක් වදුනත් ඇහැක් වුණත් පොට්ට වෙන්න පුළුවන්. ඉතින් ඒ වදේත් එක්ක මම පුළුවන් තරම් මාධ්‍යවේදී පිරිසත් එක්ක ඉන්නවා. ඉන්න බැරි වෙන තරමට කඳුළු ගෑස් වදිනවා. වදිනන් පස්සේ මම රැකවරණයට දකින්නවා තියෙනවා ලොකු ට්‍රක් එකක්. ඒ කියන්නේ STF එක අර කැරලි මර්ධනයක ගේන ට්‍රක් එකක තියෙනවා. ඔය සීමාවට මම ළඟට යනවා. මොකද මට ඒකට රැකවරණයක් තියෙනවනේ. මොකද STF එක ළඟ ඉන්නවා කියන්නේ අවුලක් නැහැ. මොකද මට STF එකද SF එකද? STF. හරි. විශේෂ කාර්ය බලගන්න. ඒකෙදි මේ ඒ සහෝදරයන්ටත් එළියේ ඉන්නේ යාලා. මම යනකොට එළියේ ඉන්න හින්දා මට දැන් බය නැත්තේ. ඊට පස්සේ ඒ දෙන්නටත් කඳුළු ගෑස් වැදලා. හැබැයි කඳුළු ගෑස් වැදලා තියෙද්දිලා ඉස්සරහන් ඒ එයාලගේ පොලිස් රථයක් තියෙනවා. කැබ් එකක් ඩබල් කැබ් එකක්. ඒක අරගෙන ටක් ගාලා එයා එතනින් ඉවත් වෙනවා. මොකද ගල් ගහ ගන්නවා. දැන් එතන යුද්ධයන්නේ. මේ ලොකු ට්‍රක් එක තනි වෙනවා. හැබැයි ඩ්‍රයිවරුත් එක්ක තමයි නේද සාමාන්‍ය STF මේ සහෝදරෙක් අපි වගේම ඉන්නේ අපේ වයස වගේ වයිති. ඉතින් මේ මෙයා උඩට නගින අතරතුරේ මෙයාටත් කඳුළු ගෑස් වැදිලා හැබැයි. මෙයා දැන් උඩට නගින්නේ ඇයි අපිට ගහන්නේ අපි මොනවද කර වැරද්ද කියලා. ඒත් එක්කම STF ට්‍රක් එකටත් දැන් ගල් ගහන්න කට්ටිය ට්‍රයි කරනවා මට දැන්. ඒතරම මම එතෙන්දී කෑ ගහන ඕවට ගල් ගහන්න එපා මේවත් අපේ දේවල්. වීදුරුවක් කරනත් ඒත් අපේ දේවල් කියන චේතනාව ඇත්තටම මට ඒ වෙලාවේ තිබ්බා. ඒ වෙලාවේ මම ඒ වලට ඒ කට්ටිය විරුද්ධ වෙනවා. දැන් මම උද්ඝෝෂකයෙක් කියන්නේ ගමේ අයට. ඕ ඒ ෆැමිලි පිරිසට. ෆැමිලි පිරිසකට ගල් ගහන්න ඇහෙනවා දැන් මට ඒ පේන්නේ නැහැ මොන මර කඳුළු ගෑස් වැදලා. හැබැයි මන්ට මගේ ඒකේ සාක්ෂි සහිතව තියෙනවා මංගා. ඉතින් ඒ සාක්ෂි සහිතව තියෙනවා. තියෙනවා. මම මගේ හඬ තියෙනවා. හැබැයි මගේ අතේ තමයි මගේ ෆෝන් එක මගේ අතේ තියෙන්නේ. ඒකට මම මගේ මූණ දාගන්නේ නැහැනේ. ඉතින් ඒකත් එක්ක ඒ ට්‍රක් එක ගන්න ට්‍රයි උදව් කරනකොට මම උදව් කරනවා අන්තේ. එයා මානසික වැටලා හිටියේ. ඒ අපිට ගන්න. හැබැයි මම වාහනේ රැක ගන්නවා. ඒ කියන්නේ පොදු දේපලක් මම රැක ගන්නවා.
රැගෙන මං යාට ගන්න උදව් කරනවා. ගන්න උදව් කරගෙන ඒ වාහනේ හරියටම ලයිට් කනෝක වදිනවා. ඔහොම ගන්න එපා සහෝදර පිටපස්සට අරන් ආයේ මේ පැත්තෙන් අල්ලලා ගන්න කියලා මම මේ පැත්තට ගිහිල්ලා යනත් එක මට මේ පොඩි පිටයක් දාලා යනවා. යද්දි තමයි ට්‍රක් එක එහෙම යනවත් එක්කම මීටර 10ක් විතර දුර තියෙද්දි කැරලි මර්ධනේ දෙන්නයි සාමාන්‍ය පොලිස් නිලධාරී දෙන්නයි එනවා. අවුග මට තේරෙන්න දැන් මෙයා එතකොට මම පිටිපස්ස දැන් කට්ටිය හොයන්න යන්නේ නැහැ. මොකද මට අදාළත් යන්නේ නැහැ. මොකද මම නිර්දෝෂී කියන්නේ මම දුවන්න එපා එහෙනම්. මම දුවන්නේ. මම දකිනවා මේ එනවා. හැබැයි ඒ එන ફોකස් එක මට තේරෙන මේ ටාගට් වෙන්නේ මාව තමයි. මම කරන්නේ ඒත් මගේ අද්දෙක දැන් ෆෝන් එක මගේ අද්දෙක. මම අද්දෙකම උස්සලා කියනවා මීඩියා කෙනෙක්. ඊට පස්සේ ආපු ගමන් යන්න ගිහිලා එකපාරට අල්ල ගන්නවා. හරි හරි ඒවා පස්සේ බලගන්න. එතකොට මගේ උඩ සහක්‍රිය තියෙනවා මගේ ID. මොන ඐඩෙන්ටිටියද? මගේ මාධ්‍යවේදී ඐඩෙන්ටිටි. හැබැයි රජෙන් නිකුත් කරපු එක නෙමෙයි. මං ආයතනයෙන් දෙන්න එක. ඒක තියාගෙන මම එළිය ඒක ගන්න try කරද්දි දෙන්න. හැබැයි මට මොකද 7-3 දිනක එක පොරබදින්න බෑනේ. හරි. ඉතින් ඒ වෙලාවේ පොරබදිනවා කියන්නේ වෙනම කාරණයක් වෙනවා ඊළඟට. මම දන්නවා අත්තනගුර ගතපස්සේ දඟලන්න කියන්නේ. කරන්නේ නැහැ සාම. ඊට පස්සේ මං ඉන්නේ නිකන් ඉන්නවා. මාව එක්කන් යනවා. ගද්දි තමයි ඔය පොලිස් නිලධාරියතුමා ඉතින් එතුමා ඔය අතපල්ලේට දාවන් ගිහලා ඔක අරන් වරින් කිය කතාවක් ඇහෙනවා. ඒත් එක්කම ගහනදි මොකද ඒ වෙලාවේ මම එතුමත් කියලා තිබ්බා මේ එතුමගේ අම්මා මතක් කරලා බැන්නා කියලා කතාවක් තමයි යන්නේ. හැබැයි එතුම මම දකින්නෙත් එතෙන් විතරයි. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. හැබැයි එයාලට දැන් ඕනතරම් මේ මාධ්‍යවේදී සෑහෙන පිළිසක් ගිහිලා ඉන්නේ. මං කියන්නේ තියෙනවා රෙකෝඩින් තියෙනවා වීඩියෝස් තියෙනවා ෆොටෝස් තියෙනවා හොයලා බලන්න. එක තැනකවත් මම ගල් කැල්ලක් වතරම් ගහලා නැහැ නේද? හරි. සුසා අන්තිම ප්‍රශ්නේ. රටේ නීතිය සූ බණ්ඩාර කරුණාරත්නට සාධාරණයක් කරයි. මං හිතනවා සාධාරණයක් කරයි කියලා. මොකද සාධාරණයි කියන්නේ මොකද? ඊළඟ මට ඇත්තරම තියෙන ප්‍රශ්නේ තමයි මට ගුටි කාලා හිරේ දාපු එක නෙමෙයි මට තියෙන ලොකුම දුක. මම ඉස්කෝලේ යන කාලේ බස් එක සීට් එකක්වත් අඩුම ගානේ දුන්නේ කෝච්චි පෙට්ටියක කුරුටු ගීත ලියවෙකක්වත් නෙමෙයි. මොකද පොදු දේවල් හානි කිරීම කියන චෝදනාව තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මට ওই චෝදනාව තාම මානසික වදයක්. සෑහෙන විදිහට මානසික වදයක්. ඒ කියන්නේ හිරේ හිටපු එකේ මං අත්දැකීමක් ගත්තේ. ඒක මට මේක අනේ පහර මට ඉවසන්න පුළුවන්. මොකද මං ඉන්න සිටුේෂන් නැතේ මට ඉවසීමේ හැකියාව තියෙන ඉන්න මට ඕක එච්චර දෙයක් නෙමෙයි මට බැහැර කරන්න පුළුවන්. හැබැයි අර චෝදනාව මට හැම වෙලේම දැනෙනවා. චෝදනාව බැහැර කරන්න බැරි චෝදනාව තමයි මම නිදොස් නැති වෙන්නේ. මං එදා වෙනකම් බලන් ඉන්න ඉතින් චෝදනාවෙන් නිදහස් වෙයි කියලා මං හිතනවා බලන් ඉන්නවා. හොඳයි. අපේ විශේෂ හෙළිදරව්වක් තියෙනවා. සූ බණ්ඩාර කරුණාරත්න කිව්ව ඔහු අත තියෙන විශේෂ වීඩියෝවක් අපි ගාව තියෙනවා. අපි සූදානම් ඒක පෙන්වන්න. මොකක්ද වෙන්නේ මේක ඇත්තටම? මේක ඇත්ත නැත්ත මොකක්ද? මුලින්ම අපි ඒක බලමු. උඹට කඳුළු විතරක් නේ බා. උඹ අනන්නේ කියලා දන්නව බා. හරිද? උඹ මේ රටේ මේ ඉලකොල්ලෙක් කලේ. මේ වදිනවා බා. අර පැත්ත බල. අර පැත්ත බල. මේ පැත්ත ගනි මචං. මේකට ගනි. ඔය හා මේකට මුකුත් කරන්න එපා. මේකට ගනි මචං. ඌට හැපෙන්නේ නැහැ බා. ඌට කඳුළු ගෑස් වැදලා තියෙන්නේ. මුණ්ඩම් වැදලා තියෙන්නේ. මේ ගල්ලා ගනි. මේ ගල්ලා ගනි බා. මේ පැත්තර අල්ලලා ගනි. මේ පැත්තර බා. මේ පැත්තර ඒ. මේ පැත්තර ඒ. ඒ මේ පැත්තර ගනි මචං. මේ පැත්තර ගනි. හොඳයි. තීරණේ තියෙන්නේ ඔබේ අතේ. ඔබ තීරණය කරන්න සූ බණ්ඩාර කරුණාරත්න කියන මාධ්‍යවේදියා සාධාරණද නැද්ද? මේකේ ඇත්ත කතාව මොකද්ද? රටේ ලෝකයේ නීතිය කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද? ඔහුට මොන වගේ සමාවක් ලැබෙයිද? ඔහුගේ චෝදනාවෙන් ඔහු නිදහස් වෙයිද? අපිත් බලන් ඉන්නවා. මොකද මේ වගේ යාළුවා ඉස්කෝලේ කාලේ ක්ලාස් එකේ යාළුවා හින්දා ඒ කියන්නේ ක්ලාස් වල කරපු පිස්සු වැඩ වගේ නෙමෙයි දැන් පොඩි බරපතල විදිහට අපි හිතනවා. ඒ හින්දා තමයි යාළුවෝ වුණත් මේ විදිහට ගෙන්නගෙන අපි කතා කරන සූදානම්නේ. සූ එනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරන්න ලැබුණාට. ජය වේවා.